බද්ධහි පිසි සුසංකතා දැම මේ බුදුරජයන් වහන්සේ එක්තරාන්දමකින් පහුරක් උපමා කරනවා තමන් වහන්සගේ ධර්මයට පින්තුන් අහලා ඇති. පහුරකට උපමා කරලා ධර්මය දේශනා කරන භහගතුන් වහන්සේ පහුර හොඳට සකස් කරගෙන පහු උපයෝගී කරගෙන සසර කතරෙන් එතර වෙලා මේ ඕගයන් තරණය කල්ලා ඉන්න නිසා තැන් උන්වහන්සේට පහුරෙන් ඇති වැඩක් නෑ එතට ප ගත අපිට අපිට පහුරින් ප්‍රෝජනයක්ත්ති න අපි එතර වෙනකං නේද අපි හොඳ ධර්මය තේරුම්ගන්න ඕනේ ඒ සුතමඥානයක් ඇතිකර ගන්න ඕේ ඒ අනුව කටයුතු කරන්න ඕේ අපිට අපි එතරට ගියානං ඉට පස්සේ අපිට මොකද කරන්නවන්නේ පහුර කරේතියාගෙන යන්නද නෑ ේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ පමණයි තමන් ප්‍රයෝජනයට ගත්ත ඒ පහුර පැත්තකින් තියන්න කියලා කිව වෙනත් කිසිම ශාස්තෘන් වහන්සේ කෙනෙ කියල නෑ. එතවට මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය පහුරකට උපමාකර දේශනා කිරීමත් සුවිශේෂී ලක්ෂණයක් වෙනෝ. ඉතින් අපි මේ අහන ධර්මය අපි තුළ ප්‍රගුණ කල්ලා දියුණු කල්ලා පොහුණු කල්ලා එ ධර්මයනුත් හිත ඈත් කල්ලා පවත්වන්න කියලා කිව්වොත් එකටියක් නික හිතට අමාරයවාගනේද ද එක්තර අවස්ථාවකදී එක සූත්‍රක්ෙනවා පන්සු දොහෝවක කියලා සූත්‍රයඒ සූත්‍රයේදී පෙන්නනවා අප මේ හිතේ බලපවත්වන කෙලෙස්වල උපක්ලේශවල මට්ටන් කීපයක් පලනි මටම තමයි ඕලාරිකමට ඕලාරික පක්කිලේසා ඒයන්නේ අපේ සීලය අපි සුද්දන අපිරි සුදුනං ඒන්නේ අපේ කයෙන් අපි කරන දේවල් අපි සුදුනං අපේ වචනයෙන් කරන දේවල් අපිරි සුදුනං මනසිං කරන දේවල් ප්‍රබල දේවල් මංක කියන්නේ මේ රළු දේවල් අපි සුදුනං හිතන දේවල් අපි සුදුනං එකඒ අපිට කායවා මනෝ සුචරිතයක් නෑ. හැබැයි අපේ කයින් වචනයෙන් මනසිං සුචරිතයක් දියුණ කරන්න උත්සාහන්ත වෙන වනං න්න ඒමට්ටම සීලයක් වශයෙන් තේරුම් ගන්න පුළුව ඔන්නොක ඕලාරක පක් ලේෂය වශයෙන් පෙන්න්නනවා. ඊළඟට පෙන්නනවා මජ්ජිම සාගතා උපක්කිලේසා මධ්‍යම මට්ටම උපක් ලේශය ඒට පෙන්නන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ව විහිංසා විතක්ක ගැන අපිට නිදන්තරයෙන් කාමයක් ගැන මෙහිතෙන රපයක් ගැනවක් ෙන සදයක් ගැනවතක් ෙන ින්දක් ගැන වක් ෙන දැක චිට චිත්‍රපටයක් ැනතක්ක ි අනගැන මක්නති ඔව ගේ ති න ප්‍රකාරමය කාමයන් ගැනවනන් අපේ නිරන්තර හිත යෙදන්නේ හිති හරි උපක්්‍රේෂ ගතියක් ඒකින් කිරටු වෙච්ච ගතතියක් තියෙන්නේ. ති අන්න ඒ උපක්්‍රේෂ ටික ඒ මට්ටම එහම් දුරකරගන්න අවශ්‍යයි. ඒකට අවශ්‍යන සමත භහාවනාව සම භහාවනාවකින් ඔක් කරන්න පුළුවන් එකැන්නන හිතේ සමාධියයක් ඇතිවෙනවා කියන කියන්නේ. මෙන්න මේ ප්‍රථාන වචෙන් කරනට නීවරණ පහා. කාලික යටපත් කිරීමේ හැකියාව තුොර මෙන්න මේ උපක්්‍රේෂ මට්ටම මධ්්‍යිම සහගතා උපක්කිල ෙසා කියලා විස්තර කන්නවා එහෙමනං අපේ හිතේ ඒ මට්ටම තරණය කන්නකොට කාමච්චන් දෙයක් ව්‍යාපාදයක් විචිකිච්චාවක් හිතේ ලොකුවට විසිරීමක් නැත්තං කරපුදයක් ගැන පසුතැවීමක් ලොකෝට තියන්න බැහැ ඒවට අයින් වෙලා තාව කාලික පිසුදු බව අපේ හිතේ ඇති වෙන්න ඕනේ ඇ අතර නොවී ඉට පස්සකනවා සුකුම සහගතා උපක් කිලේසා. ඒවා හරි මමාරිතඉරුන් ගන්න. අපි හිතනවා මෙහෙම ඉන්නකොට මම මේ කරගෙන යන වැඩේ. අපේ ගෙදර ඉන්න පුතාටත් ගිහිලා කියන්න ඕනේ. නැතන් අද ආේ නෑන මං එන්න කියලත් අපේ අම්ම න නට තක්කන ගෙදර වර හරි මතක්කනෙන තවන යාලුුවක් තක්කනවා තියාටත් ගහිලා කියන්නන ම ගිහිල ගන්න සති පසේ කියල දෙන්න නේ නේද හෙම මතක්කෙනවා. ඔන්නඔය පැත්තක් කෙන ඥාති විතර්ක කියලා. බැලූ බැල්මට කිසිව වැදදක් නෑවගේ. ඉ තමන්ගේ ෙදර දරඉන්න නෑයට ඥාතීන්ට හිතවතුන්ට යාලුවන්ට මේ කියෙරදුන්නන්නේ කර වැදක් නැනේ නේද. එබයි ඔය පටන් ගන්න විතර්කය තව තව එහාට දිගට දිගට අපිපෝෂණය කරලලා ගිහියොතුන් සමහරවිට කෙලවර වෙන්නේ අන්නර කාම විතර්කයෙක් ව්‍යාපාද විර්කයකින් විහිසා විතර්කින් වෙන්න පුළුව තකට මෙන්න සුකුම සහගතාවත් උපක්කි ලෙසා කියන මට්ටම හරි සූක්ෂමයි එන්න නිකං හොඳ අය වගේ එන්න නිකං හොඳයි වගේ හිතුවට වරදක් නැහැ වගේ තමයි එන්නේ එමනක් ඒ තැන්ගොලෙනුත් අපේ හිත නිදහස් කරගන්න අවශ්‍යයි ඥාතිීන් ගැන ඇතිවෙන විතර්ක ඉනට රට ගැන ඇතිවෙන විතර්ක ද මේ කාලේ තෙල් බෞසරය ඇවිල්ලත් දන්නේෙත් තෑ නේද මිතෙල් ති නත් දන්නත් නෑ ප්‍ර්යන ොලර කිය දන්නෙත්නෑ දැන් දෙසිේ හැත්තක අනත්ද ොහද ක දැන් විධාකර රට ගැන විතර්ක පහලවෙන්න බොලවා ඒවත් දැන හිතාගෙන හිතාගෙන ගියොත් අන්තිමටතිං ඔන්න අන්ඩුවට බයිනවා විතර්ක ගොඩයි කාම විතර්රකවලින් ව්‍යපාද විතර්කලින් විහිංසා විතර්කවලින් තම අන්තම කෙවරවෙන්නේ තිනිසා රට ගැන උන්නත් පහල වෙන මේ විතර්කත් හනම් යෝගාවචරේ හිමට අන්කරගන්න සිද්ධ වෙන පස්සේ නිත් අය මං ගැන මොන තනවත් දන්නේ. මන්න්නන්නේ මේ හොඳට වැඩේ කරගෙන යන අනිත්ත අය මංගැන මො තනක් දන්න ොහොමත් තර්ක පහලවෙන්න පුළුවන් නේද තමන්ගේ ඒ කීර්තිය සම්බන්ධෙන් තමන්ගේ තියන යහපත් ජීවිතය ගැන ඒ ආරක්ෂා කිරීම ගැන ඒමත් තර්ක පහලන්න පුුව අනවන්්‍යත්ති පටි සංයුත්ත තක්ක පාලියෙන් මක් දලා තියනවා. මෙනිවගේ බොහොම සූක්ෂම අන්ද මේ ැලූ බැල්මට වැද්දක් නැහැවගේ පෙනෙන විතරකත්තේන ඒයකර බුදුරයන් වහස දෙන නම තමයි සුකුම සහගතා උපක්කි ලේසා එව පගත් මේකත් අයින්කරොත් දැන් ඉතරෙන මොනාද දැන් ඉතිරෙනවා ධම්ම විතක්කා තැම්බුදරයන් හසින දැන්ගන්න දරම්ම සම්බන්ධෙන් විතර්ක පහලය නවා අර සීලයේ කොහො දන්න මේ පොතේ මෙහම තිවුණ අරහා මුදරුවම මෙ හමකිව්ව මේ හා මුුදරම හෙමයි කියන්නේ පිතිගින් කොයික දන්න හරි එ ැත් අර පොතේ මෙහ ම වුණ මේ පොතේ තින මේ විදිහ කොයිකද හරිය. දැම්මම් වෙනකොට කොයි මට්ටමේ දින්නේ. ති ඔයගේ නාන ප්‍රකාර මේ ධර්මයම මූලි කරගත්ත විතරග පහලවෙන්නත් පුළුවන් ති එතකොට බුදුරන් වහන්සේ මෙන්න මේ ධර්මය මූලික කරගත්ත විතර්රකත්. අයිංකරගත්තොත් තවයින්න හිත තවත් සහන ශීරය වෙන්නේ. හිත තවත් නිදහස් වෙන්නේ. හැබැයි ධර්මයම උපයෝගී වුණා අපිට ප්‍රයෝජනවත් වනාා. හැමයි ඒ පහුර පැත්තකින් තියන්න වෙනවා අපේ හිතේ නිදහා සංභුක්තිවිදිෙනකොට අපේ හිත කිසිවක් ඇසුරුන් නොකර ඉන්නකොට එතන්දි අපි ධර්මයක් මතක් කරගෙන විතර්ක කරන්න ගියොත් එතෙන්ඩිත් අමාරු වැටෙනෝ එහෙමන ඒ හිතේ නික්ලේශී බවක් මත් නැත්තං හිතේ අනිශ්්‍රිත භාවයක් ලෝකයේ කිසිවක් උපාදාන නොකර සිටීමක් අපි කතා කරනකට එතැදින් අදහස් වන්න අපි ධර්මය ගැන හිත හිතයින්නවා කියලා. ධර්මය ගැන හිතීමේ ප්‍රයෝජනයක් තියනවා ඒ අධර්මය බැහැර කරන්න. අපේ හිතරන කාම විර්ක අබැර කරන්න දේශ විතර්කයක් බහර කරන්න ඒ වගේ අවස්ථානුකූල ධර්මයක් ඉස්රගත්තර සි වරදක්නෑ පස්සේ හැබැයි ඒකත් අයින් කරන්න සිද්ධනවා. තිනිසා එබන්දු බොහොම සූක්ෂම දහමක් එකම ශාස්ත්‍රවන් වහන්සේ ලොතුතරා බදුරජයන් වහන්සේ කර කියන්න පුළුව උන්වහන්සේ තවට තමන් වහන්සේඉදිරිපත් කරපු ධර්මය වෂදධයකට උපවා කළ තමයි දශනා කරන්නේ ඒ අවෂධය පානය කල්ලා අනුගමනය කල්ලා ඒ අනුව පුහුණු වෙලා අපේ හිතේ යම්කිසිේ නොබැන්දී සිටීමක් අනිශ්‍රිත භාවයක් ලොබේ කිසිවක් උපාදන නොකර සිටීමක් වගේ තත්තයකට තාවකාලිකව හෝ ගන්න පුළුවන් නං ඒ මට්ටමේ දී මෙන්න මේ ධර්මය හා සම්බන්ධ විතාරකත් බැහැර කරගත්තොත් අන තවත් සූක්ෂම මට්ටමකට හිතගන්න පුළුවන් තිය නිසා බුදුරජාණන් වහන්සේ දෙන ඒ කියල දේශනා කල තියෙන ඒ ගාථාවේ එන දැන් තමන් වහන්සේට මේ පහුරෙන් ප්‍රෝජනවත් නැහැ ප්‍රෝජනයක් නැහැ කියන කතාව සෑන ගැඹුරක් තියෙනවා ඒක හැබැයි මේ එතර වෙන්න කලින් විසිකල හරි අන්නෙත් න දැඒගත් කරන නේද මේ අයිකරන්න තින් ැයිති දැම ංකකාහම යයින්නේ කිය හමත් කරනවා. ඒක නවේ මේ කියන්නේ මේින් ප්‍රියෝජනය ගත්තට පස්සේ හිත යම්කිසිේ දියුණුවක් ලැබුවට පස්සේ ඒකත් කලපනා කරන්න න මේ තියන්නේ ඒට වඩා ගැමරට යන්න තියන්නේ. හිතට පුළුවන්ද කිසිම ප්‍රපංචක් කරන්න තුයිෙන් ධර්මයහා සම්න්ධයෙන්ත් දිග ීර කලපා නොකරන්න ලුවන්ද. කියල හනම් යම්කිසේ අවබෝධයකට තැන පත්තේ ය සිනිසාම් මෙන්න මේ ධර්මිතර්ග ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිය නවා තකට මේ බුදුරජන් වහන්සේ දෙන පිළිතුරේ සඳහන් වෙන මෙන මේ ඕග හතර ගැන කාම ඕෝග බවෝග දිට්ටි ඕග අවි්‍යා ඕෝග මේ ඔක්කම නික සැඩ පහරවල් අපේ හිතේ විවිධාකාල කෙළෙ සැඩ පහරවල් එක පාටම නිකං මතු වෙන්න පුළුවවා ඒකට අපයෝ ගහගෙන යන්න පුළුව ඇ මේ වෙලාදනම් බොම සිල්ලාරගෙන බොහොම සාාන්ත ධාන්තවෙන්න හැබ හිටපුගමන් දන්නමනේ ඔන්න කාම ඕගයක්කෙන. දන්නෙමන ඇහිතරාගෙන් දැවන්න ගන්නවා. එමනත් මොකක් හරි දෘෂ්ටියයක් ෙනන අරක මෙහිමත් දන්න. ඇත මේ මේ විදිර වියුතු මයි කියෙන ඔන්න දැඩිවග්‍රහණය කරගන්න ඒට අහවෙලා ඔන්න ගාගයන. ඒම නැත්තං ඊළංග මට්ටමක් ගැන හිතනවා ම අර මට්ටම ගන්න ඕේ මේ මටම ගන්න ඕනේ තාමත්තඒක හම්බුුණේන. එ කණයේ ඉස්සරහා දෙයක් ගැන බවතෘෂ්ණාවකින් ආපු තත්වයක් බව තත්ත්වයක් හිතිං හදාගෙන ඒ පැටලන්නත් පුළුවන්. එම නැතං මේ අවිද්‍යාවකින් මෙතන ම ඉන්නවා දැ මට මොනාවුුණ දන්න ඇද දවලෙක්නෙක් ලිල්ට උනේ දැ තත්ත යන දැන් මට පශ්යක දැන්වන් කොහෙදඉන්නේ. මෙතන මම නැද්ද ති ඔවදාගත්තට පසිින් ආයිත් අද්‍යාවක පැටටෙනවා. ඇති මෙන්න මේ වගේ විවිධ කෙළෙ සැඩ පහරල් වලට අපේ හිතා අහසු වෙන්න පුළුව ඒ පැටලන්න පුුව තතකට මේ සියල්ල තරණය කරමින් යායුතු ගමනක් තියනවා තිීතකට මේ බුදුරජන් වහන්සේ මේ සියල්ල තරණය කල්ලා ඒ සඳහා ඒ තමන් වහන්සේගේ ධර්මය උපයෝගී කරගෙන දැන් එතරයි වාසේ කරන්නේ ඒ නිසා උන්වහන්සට දැන් තවදුරටත් මේ පහුරෙන් ප්‍රයෝජනයක් නෑ ඒ නිසා වැස්ස කැමතිනම් වහින්න ගෙට බුදුරන් වහසේ දේශනා කරනවා. හොඳ පින් අත් හෙමන මේ නිය ගෝාල සූත්‍රයේ මුල් කරගෙන අපි ඒේ තවත් ගාතා කීපයක් අද සාකච්ඡා කළ ඉතාම සුන්දර සූත්‍රයක් එක පැත්කින් සහිතම පැත්තක් පිළි වෙන තාත් පැත්තකින් දර්ශනික පැත්තක් පිළම වෙනවා ඒ පැත්තකින් ගෘහස්ථ ජීවිතයක් අත් පැත්තිෙන් ආධ්‍යාත්මක ීවිතයත් නැත්තන් කැම්බුරු විපසනාවක් පැත්තත් පිළිඹි වෙන තිමිම වගේ තරන්න්නම සංසනාත්මකව යන ගමනක් මේ සූත්‍රය තුලම විදාපානු